හොඳයි අපි විරාමෙන් පස්සේ අලිත් වතාවක් සජීව සුන්දර ශනිදා සමග ඔබ මුණ ගැහෙනවා මේ මුණ ගැහිම තුළ මේ විශේෂාංගය තුළ සුවිශේෂී කාරණා කිහිපයක් තියෙනවා අපිට කතා බහ කරන්න එය අතරින් එළඹෙන සතිය ඉතාමත් වැදගත් වෙනවා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 77 වන වාර්ෂික සැසිවාරය සංවත්සරය සැසිවාරය පැවැත්වීම සිද්ධ වෙනවා ඒ පිළිබඳව එය තේමා කරගෙන මේ තමයි අපේ මීළඟ කතා බහ ඉදිරියට ගලාගෙන යන්නේ අපි ඉතාමත් ගෞරවපූර්වකව මේ මොහොතේ පිළිගන්න සූදානම් වෙනවා අපේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ගරු සභාපති මහාචාර්ය සුමේද ජයනෙත්ති මහත්මයා ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න සූදානම් වෙනවා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 2022 වසර සඳහා යෝජිත සභාපති මහාචාර්ය මනුජ වීරසිංහ මහාචාර්යතුමා ආයුබෝවන් ඔබතුමන් ආයුබෝවන් මේ දෙපළත් එක්ක අපි ඉතාමත් සුවිශේෂී කතා බහ කරන්න සූදානම් වෙන වෙලාවේ ඔබටත් මේ පිළිබඳව පොඩක් පැහැදිලි කරගත්තොත් වටේ කියලා මම විශ්වාස කරනවා හිතනවා ඒක නිසා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කියලා කියන්නේ මොකක්ද කියලා බොහොම කෙටියෙන් මහාචාර්යතුමා පොඩක් පැහැදිලි කරගෙන කතාවට આવොත් වටිනවා හොඳයි බොහොම ස්තුතියි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය වෙනුවෙන් මේ අවස්ථාව ලබා දුන්නට අද අපිට කතා කරන්නට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය කියන්නේ විද්‍යාඥයින් විවිධ මට්ටම් වල සහ විවිධ වයස් වල විවිධ ජේෂ්ඨත්ව වලින් සමන්විත විද්‍යාඥයින් සමූහයකගේ එකතුවක් එකතුවක් වීම පස්සේ මේක කුඩා සමූහයක් නෙමෙයි දස දහසක පමණ සමූහයක් ඉන්නවා ක්‍රියාකාරී සමාජිකයන් ඉන්නවා 4000ක් පමණ එතකොට මේක ඉතා පැරණිම විද්‍යා සංගමයක් 1944 තමයි මේක පිහිටවනු ලැබුවේ ඒක තමයි ඉතිහාසය පිළිබඳව අපිට කතා බහ කරන්න සූදානම් වෙනකොට කියන්න තියෙන කාරණාව ඉතිහාසය ගැන පැහැදිලි කරගත්තා වගේම මේ කතා බහ තුළ අපේ නිෂ්පාදක කණ්ඩායමේ යම් රූප රවුම් පෙළකුත් ඔබට දකින්න අවස්ථාවක් ලබා දෙවි ඒවත් අපි ඉදිරියේ දකිමු ඒ අතරතුර මහාචාර්ය මනුජ වීරසිංහ මහත්මතුමනි මේ සංගමයෙන් කරන කාර්යභාරය මොන වගේද කියන එක අපි මේ රූප රවුම් දකින්න අතරතුරේ පොඩ්ඩක් කතා බහ කරගෙන යමු ඔව් ඇත්තටම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 1944 ඇති කරේම පැහැදිලි දැක්මක් ඇතුව ඒ දැක්ම තමයි විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දෙන්නට සමාජයට රටේ දියුණුව සහ ප්‍රගතිය සඳහා දැන් ඒකට දායක වෙන මූලිකම සංගමයේ විදියට මොකද අපේ සියලුම විද්‍යාඥයන් සාමාන්‍ය විවිධ විද්‍යා කණ්ඩායම් වලට අදාළව විවිධ සංගම් සංවිධාන තියෙනවා නමුත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වෛද්‍ය දන්ත වෛද්‍ය ගත්තොත් ඊට පස්සේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ භූ විද්‍යාව ඊට පස්සේ ඉංජිනේරු සහ ඒ ආශ්‍රිතව ඊළඟට ජීව විද්‍යාව ඊට පස්සේ රසායනික විද්‍යාව භෞතික විද්‍යාව පරිගණක විද්‍යාව පමණක් නොවේ සමාජ විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කියන මුළු ශාස්ත්‍රයේම විද්‍යාත්මක සංකල්ප මත පදනම් වෙච්ච මුළු ශාස්ත්‍රයටම අදාළ කාර්යයක් තමයි අපි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙන් රටට දායක කරෙත් පහුගිය අවුරුදු 77කට අධික කාලයක් තුල. දැන් අපේ මූලික කාර්යභාරයකට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේහා ශ්‍රේෂ්ඨ වලට සම්බන්ධ විද්‍යාඥයන් සහ ඒ විද්‍යාවට සම්බන්ධ අයට යම්කිසි විදිහකට භූමියක් සකස් කරලා දෙනවා. ඒ විද්‍යාත්මක ප්‍රවේශය සම්බන්ධව සංවාදවල යෙදෙන්නත් ඒ සම්බන්ධයෙන් රටට දායකත්වය දෙන්න. දෙවනි කාරණේ විදිහට පොදු මහජනතාවත් විශේෂයෙන්ම පාසල් දරුවනුත් විද්‍යාත්මක ප්‍රවේශයකින් ඉදිරිය දකින්නට අවශ්‍ය වන සකස්මක් සකසා දෙන්නත් අපි කටයුතු කරනවා. ඔය මූලික දෙපැත්තට තමයි සම්පූර්ණයෙන්ම අපේ වැඩ කටයුතු වෙන්නේ දැනටත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට ඒ කාර්යභාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරනවා වගේම දැන් අපිට කතා කරන අද දවසේ ප්‍රධාන තේමාව ඔබට පත් වෙනවා එළඹෙන සතිය 77 වන සංවත්සරය පිළිබඳව කතා බහ කරන්නට මේ සැසිවාරය පිළිබඳව කතා බහ කරන්න. එතකොට කොහොමද මේ සඳහා පෙළ ගැස්ම කොහොමද සූදානම ඒ කාරණා පිළිබඳව ටිකක් කතා කරමු. හොඳයි. ඒ මේ වර්ෂයේ අපි ආරම්භයේදීම මේ වර්ෂය සඳහා අපි තේමාවක් තෝරගන්නු ලැබුවා. ඒ තේමාව තමයි වඩා හොඳ හෙටක් සඳහා විද්‍යාව සහ තාක්ෂණය කියන තේමාව. එතකොට වර්ෂය පුරාම අපි ක්‍රියාකාරකම් රාශියක් මේ මහාචාර්ය වීරසිංහ මහත්මයා කියපු ඒ විද්‍යා සංගමයේ තියෙන විවිධයද සංගම් හරහා රාශියක් කරනු ලැබුවා. මං හිතන්නේ ක්‍රියාකාරකම් 300කට විතර වැඩි ක්‍රියාකාරකම් කොටසක් වර්ගස් පුරා ජනවාරි මාසයේ සිට අපි කරනු ලැබුවා. එතකොට ලබන සඳුදා සිට පටන් ගන්නේ වාර්ෂික සැසිවාරය. මෙම තේමාව යටතේම පවත්වන වාර්ෂික සැසිවාරය. ඒක සමන්විත වෙනවා තේමා සම්මන්ත්‍රණයකින්. ඒක තමයි ඉතාම වැදගත්. මේ තේමා සම්මන්ත්‍රණයේදී අපිට අසන්නට ලැබෙනවා ඉතාම
හොඳ විද්‍යාඥයෝ ජාත්‍යන්තර වශයෙන් සහ ලාංකීය විද්‍යාඥයන්ගේ විවිධ දේශනවලට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව තියෙනවා තවත් සමුළු කීපයක් කුඩා මට්ටමේ සමුළු කීපයක් තියෙනවා. උදාහරණයක් හැටියට ඔබතුමාට මතක ඇති මෑතදී වෙච්ච අර නැවේ වෙච්ච අනතුර. ඒ අනතුර පිළිබඳ අධ්‍යයනයක් කළා. ඒක හරහා ඉදිරියට අපි කොහොමද අපි පාවිච්චි කරන්නේ මේ අනතුර, ඒකෙන් පාඩම් ඉගෙනගෙන වඩා හොඳ අනාගතයක් සඳහා අපි සැලසුම් කරගන්නේ කොහොමද? ඒ වගේම නවෝත්පාදන සම්බන්ධව තවත් සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඒකට අපි ෆිටි කොන්ෆරන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ සම්මන්ත්‍රණය පවත්වනවා. ඊට අමතරව තවත් මේ විද්‍යාඥයන්ගේ, ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ තාක්ෂණික සැසියක් තියෙනවා. තම තමන් විසින් කරන ලබන පර්යේෂණ කෙටියෙන් ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා. ඒ සියල්ලම මේ සතිය තුළ සිද්ධ වෙනවා. දැන් මේවා දැන් මේ පවතින වර්තමාන තත්ත්වයත් එක්ක, කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක කොහොමද දුරස්ත විදිහට පැවැත්වෙන්නේ, මාර්ගගත ක්‍රමවලට පැවැත්වෙනවද, කොහොමද මේ තත්ත්වය? අපිට ඒක තමයි මේ වසර තිබිච්ච අභියෝගය. ඒක නිසා අපිට මාර්ගගත ක්‍රමය වගේම සීමිත පිරිසකට දායක වෙලා සම්මන්ත්‍රණයක පවත්වන සැලසුම් කරලා තිනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තමයි මේක කරන්නේ. ඉතාම සීමිත පිරිසක් සහභාගී වෙනවා. ඒකම සියල්ලම අනිත් පැත්තෙන් අවස්ථාව සැලසලා තිනවා දුරස්ත ක්‍රමයේ මගින් පවත්වන්නට. මහාචාර්යතුමනි, දැන් මේ වගේ අවස්ථාවකදී අපිව බලාගෙන ඉන්න හිතවතුන්ටත්, විශේෂයෙන්ම මේ විද්‍යාත්මක පැතිකඩ යන එක්ක මේ වගේ පැතිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්න සහ ඒ පිළිබඳ හැකියාවක් දක්ෂතාවයක් තියෙන අයට කොහොමද මේවට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියෙන්නේ? මේ දේශනවලට හෝ එහෙම නැත්නම් උතුමාගේ සංගම් එක්ක සම්බන්ධ වෙන්න කොහොමද ඒ සඳහා ඉඩකඩ වෙන්නේ? මොනවද තියෙන සුදුසුකම්, අවශ්‍ය වෙන සුදුසුකම්? ඇත්තට මේක ඉතාම හොඳ ඇත්තටම ප්‍රශ්නයක් මතු කරේ. දැන් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ මම කිව්වාගේ සියලුම විද්‍යාව හා විද්‍යාත්ම සංකල්පවලට අදාළ ශේෂ සියල්ලක්ම එකතු වෙනවා. එහිදී විශේෂයෙන් මේකේ අර පූර්ණ සමාජිකත්වය ලබා ගැනීමට හැකියාව වෙනවා ලංකාවේ ඕනෑම විද්‍යාව හා සම්බන්ධව තිබෙන උපාධි දරයකට පූර්ණ සමාජිකත්වය ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව විද්‍යාව හා ඒ ශ්‍රේෂ්ත්‍රයට සම්බන්ධව තිබෙන ඕනෑම ශිෂ්‍යයෙකුට, විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍ය සමාජිකත්වය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඒක වැදගත් වෙන්නේ දැන් විශේෂයෙන්ම ඔතන පර්යේෂණ පත්‍රිකා පිළිබඳව දැඩි විමර්ශනයක් සිද්ධ වෙනවා, ඉදිරිපත් කරනවා, ඒ සම්බන්ධව සංවාද ඇති වෙනවා. දැන් අර අපි කිව්ව තේමාව සම්බන්ධයෙන් එන සම්මන්ත්‍රණය, ඊට පස්සේ නව නිපැයුම් සම්මන්ත්‍රණය, ඒ වගේ තැන්වලදී තමයි ඉදිරිය දැකලා අලුත් සිතුවිලි හිතට පහළ වෙලා අලුත් නිර්මාණ ඇවිල්ලා එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඒ වගේ කටයුතු සඳහා පැහැදිලිවම ඒව සමාජිකයන්ට සහ ශිෂ්‍ය සමාජිකයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතාම වැදගත් මම කිව්ව සාමාන්‍ය ජනතාව විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයන්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. සෑම වසරකම විද්‍යාභිවර්ධන සංගමය අපේ දෑ දිගු කරනවා මහජනතාවට සහ විශේෂයෙන්ම පාසල් දරුවන්ට විවිධ මේ යම් යම් වැඩසටහන් හරහා. එක වැඩසටහනක් මම කිව්වොත් ශ්‍රී ලංකාව විශේෂයෙන්ම මේ අපේ තියෙනවා CPS නැත්තම් විද්‍යාව ප්‍රචලිත කිරීමේ කමිටුවක්. ඒ හරහා ඇත්තටම පාසල් ශාස්ත්‍රය තුළම යම් යම් විද්‍යා දින අපි මෙහෙවනවා. ඊට අමතරව යම් යම් විදිහක වෙන මේ තරඟ මෙහෙවනවා ශිෂ්‍යයන්ට සම්බන්ධ වෙන්න. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ පාර අලුත් දෙයක් වුණා. ඒකත් මම සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම දැන් ගෙවල් වලනේ ළමයි හිටියේ වැඩි කාලයක්. එතකොට ගෙවල් වල ඉඳන් කරන්න පුළුවන් ක්‍රියාකාරීකම් මොකද්ද කියලා පාසල් හරහා අපි විශේෂයෙන්ම ටිකක් අර හොඳ ක්‍රමවේදයකට ගෘහස්ථව කරන්න පුළුවන් කෘෂිකාර්මාන්තයට යොමු කිරීමේ ක්‍රමවේදයක් පාසල් හරහා අපි ළමයින්ට කරා. ඒක අපි කිව්ව ලිටල් ඇග්‍රිකල්චරිස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ගියේ. ඒකට ලංකාවේ ඉතාමත්ම දුෂ්කර තැන්වල විශේෂයෙන්ම වයම් පළාතේ සහ සබග්‍රම් පළාතේ ළමයි සම්බන්ධ වුණා. අපිට හිතන්න බැරි තරම් හොඳට ස්වභාව ධර්මයේ නිරීක්ෂණය කරමින් තමන්ගේ ගෙවතු වගාව කරේ කොහොමද කියන එක පිළිබඳ අපිට වාර්තා ඇව්වා. අපි ඒක නිරීක්ෂණය කරා. ඒ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉතා සෑහෙන කටයුත්තක් කරා. ඉතින් ඒ වගේ කටයුතු වලින් අර ගෙදරට හිර වෙලා අර මාර්ගගත අධ්‍යාපනය ලැබෙමින් කොම්පියුටරයක් ඉස්සරහා දවස ගෙවන අයට ප්‍රායෝගික අධ්‍යාපනයක් ස්වභාව දාමින් දෙන්න අවශ්‍ය කටයුත්ත කරා. ඒ වගේ කටයුතු බොහෝමයක් අපේ පැත්තෙන් ශිෂ්‍යයන්ට කරනවා. ඉතින් අපි මේක බලන් ඉන්නවනම් මහජනතාවට සහ සාමාන්‍ය අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට
එන වසරෙත් මේ කටයුතු ඔක්කොම කරනවා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පුවත්පත් තරා ඔබ තුමන්ලගේ මාධ්‍ය හරහා අපි මේ ප්‍රචාරය කරනවා ඒ වෙලාවට අපේ සම්බන්ධ වෙන්න පැහැදිලිවම පුළුවන් ඒකම විවෘත දේශන තියෙනවා ඒකම අපේ තියෙනවා මාර්ගගත ක්‍රමයට යන දේශන ප්‍රමාණයක් තියෙනවා අපේ තියෙනවා වෙබ්සයිට් එක ශ්‍රී ලංකා විද්‍යාභිවෘත සංගමයේ මේ වෙබ්සයිට් එක පොඩ්ඩක් නිරීක්ෂණය කරනවනේ මොකද හැමෝම දැන් ඉන්ටර්නෙට් එක වැඩ කරන හින්දා ඕගොල්ලන්ට මහඟු අවස්ථා තියෙනවා විද්‍යාත්මක දැනුම ප්‍රචාරය කිරීමට ඕගොල්ලන්ට අවස්ථාවකුත් තියෙනවා ඒ දැනුම ලබා ගැනීමට ඕගොල්ලන්ට අවස්ථාවකුත් තියෙනවා ඉතින් ඒ සම්බන්ධතාවය තමයි අපි ඇති කරන්නේ දැන් 2021 වසරේ සිදුවෙච්ච වටිනාම ජාතික මට්ටමින් සිදුවෙච්ච වටිනාම කාරණේද ඔබතුමා ඔය පැහැදිලි කරේ අපිට කෘෂිකර්ම හා සම්බන්ධව ඔව් පැහැදිලිවම ඊට අමතරව තවත් මොනවද තියෙනවද අපිට පැහැදිලි කරගන්න ඔව් පැහැදිලි කරන්න තව කටයුතු කීපයක් තියෙනවා තව ඇත්තටම ගෙවල් වල විශේෂයෙන්ම අර ගෙවල් වල හිටපු කට්ටියට වෙච්ච ළමයින්ට ඇත්තටම අපි තරග කීපයක්ම සංවිධානය කෙරුණා විශේෂයෙන්ම තව තරගයක් කරනවා ඇත්තට පුවත්පත්ක් මාර්ගයෙන් අපි තරගයක් සංවිධානය කරා ඒ තරගය තුළ සෑහෙන පිරිසක් අපට දායක වුණා ප්‍රශ්න විචාරාත්මක තරගයකදී ඊට අමතරව විවිධ කණ්ඩායම කියනවා මම කිව්වනේ මේ වෛද්‍ය කණ්ඩායම සමාජ විද්‍යා ඒ කණ්ඩායම් වලින් වෙන වෙනම තරඟ සහ වෙන වෙනම මේ පාසල් ශිෂ්‍යයන්ට සහ මහජනතාවට දැනුවත් කිරීමේ වැඩසටහන් අති විශාල සංඛ්‍යාවක් වුණා ඒක අතන ගොනු කරගන්න බැරි තරම් විශාල සංඛ්‍යාවක් වුණා කියන එකයි මට කියන්නට තියෙන්නේ තව එක කාරණයක් මම මතක් කරන්නම් ඊට අමතර විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හැකියාවක් තිබෙනවා ඒගොල්ලන්ගේ නිබන්ධන වගේ දේවල් ඉදිරිපත් කරන්න වසර අවසානයේදී ඒ වගේ ඇගයීමක් සහ ඒ සම්බන්ධයෙන් වන තෑගි ප්‍රදානයකුත් සිද්ධ වෙනවා මේ විද්‍යාභිරමණ සංගමේ සෑම වසරකදීම. මහාචාර්ය මේ සුමේද ජනිත මහාචාර්යතුමනි දැන් ඉදිරි වැඩපිළිවෙල කොහොමද ඔබතුමාලගේ මේ විද්‍යාවර්ධන සංගමේ? මගේ අදහස නම් සාමාන්‍යයෙන් ලංකාව විද්‍යාව සහ තාක්ෂණයෙන් ඉදිරියට යනකොට ඒ හරහා ලංකාවේ ආර්ථිකයටත් යම්කිසි බලපෑමක් සිදු කිරීමට හැකියාව තිබිය යුතුයි. එතකොට මං විශේෂ පණිවිඩයක් දෙන්නේ මේ අවස්ථාවේදී අපි විද්‍යාඥයන් හැටියට අපි නවෝත්පාදන කියන සංස්කෘතියට අපි යා යුතුයි. නවෝත්පාදන කියන එක මේ ලංකාවේ ඇති වෙනවා. නමුත් නවෝත්පාදන සංස්කෘතියට අපි යා යුතුයි. නවෝත්පාදන සංස්කෘතියට යන්න නම් ලංකාවේ තියෙන පර්යේෂණ සංස්කෘතිය කියන එක විද්‍යාඥයන් හරහා තියෙන පර්යේෂණ සංස්කෘතිය කියන එක ඉහළ මට්ටමක තබාගත යුතු වෙනවා. පර්යේෂණ සංස්කෘතිය හරහා පර්යේෂණ හා සංවර්ධන ඒක තමයි ඊළඟ පියවර. පර්යේෂණ සංස්කෘතිය පර්යේෂණ හා සංවර්ධන ඉන් ඔබට නවෝත්පාදන. මම මෙතන මුදල් මෙතෙන්දී සාකච්ඡා කරන මේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. නවෝත්පාදන කියපු ගමන් ඊළඟ පියවර තමයි ඒක වාණිජමය පැත්තට බර කරන එක. ඒ ක්‍රමයේ යටතේ තමයි ඕනම රටක් ආර්ථික වශයෙන් විද්‍යාව සහ තාක්ෂණය ආධාරයෙන් සංවර්ධනය කරන්න හැකි වෙන්නේ. මම හිතන්නේ අපි සමූහයක් වශයෙන් සියලුම විද්‍යාභිවෘද්ධන සංගමයේ පමණක් නොවේ ප්‍රතිපද සම්පාදකවරුන් අනිකුත් ආයතන විද්‍යාඥයන් මේ සියල්ලම එකතු විය යුතුයි මෙන්න මේ ගමනට ගමන යන්නට. ඒක තමයි මම හිතන්නේ විද්‍යාභිවර්ධන සංගම වගේ ජාතික සංගමයක් දෙන්න පුළුවන් විශාලම පණිවිඩය සහ එකම මේ නියමු කටයුත්තත් මං හිතන්නේ විද්‍යාභිවර්ධන සංගමයේ බාරගත යුතුයි. ඒකට ඊළඟ පරම්පරාව යොමු කරන එක ඒ හරහා තමයි අර විද්‍යා ව්‍යාප්ති කමිටුව වගේ ඒ කියන්නේ පාසල් දරුවන් ඒ පැත්තට යොමු කිරීම කරන්නේ විද්‍යා ව්‍යාප්ති කමිටුව වගේ දේවල් විසින්. නමුත් ඊට වඩා ඉහළ තලයේ වැඩ කොටසක් අපිට විද්‍යාඥයන් හැටියට කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මට දෙන්න පුළුවන් විශාලම පණිවිඩය මේ අවස්ථාවේ. විශේෂම අපිටත් මාධ්‍ය වේදීන් විදිහට අපෙන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි එළියට පහළට ගිහපු වෙලාවට මේ අලුත් නිර්මාණ නව නිර්මාණ කරන අයට කොහෙටද අපි මේවා යොමු කරන්න ඕන මොනවද අපි මෙතනින් පස්සේ කරන්න ඕන මෙන්න මේ වගේ දේවල් වලට ඔබතුමාලගේ යම් ඉසුතුමක් ඇති මං හිතන්නේ. ඔව් තියෙනවා. මෙහෙමයි ඇත්තටම මේ අවාසනාවට ගිය වසරේ මේ වසරේ දෙකේම අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. පාසල් දරුවන්ට තියෙනවා ඔවුන්ගේ නව නිපැයුම් තරඟ ආකාරයෙන් මේ සම්මන්ත්‍රණයේදී මේ කියන වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒක ඉතාම ජනප්‍රිය කටයුත්තක් වුණා පහුගිය වර්ෂවල. විශේෂයෙන්ම පාසල් වලින් දහස් ගණන් ශිෂ්‍යයන් තමන්ගේ නව නිර්මාණ ඉදිරිපත් කරනවා එක එක මට්ටමේ. ඒකේ තරඟයක් ඇත්තටම තරඟයෙන් ජයග්‍රහණය කරන අයව තෝරාගෙන තෑගි පවා අපි ඇගේම් වලට ලක් කරනවා. ඊළඟ මට්ටමට ඒ අයව
යන්නට ධෛර්යමත් කරනවා ජාත්‍යන්තර මට්ටමටත් යන්නට පුළුවන්. ඉතින් ඒක එක අවස්ථාවක්. නමුත් එතනින් දැන් නවතින්න අවශ්‍ය නැහැ. තවත් රටේ ආයතන තියෙනවා. ඒ වගේ නවෝත්පාදන සඳහා දිරිගන්වන තියෙනවා. ඒකම පුද්ගලික අංශයක් මම හිතනවා ඒ ආගෙත් දායකත්වයක් තිබිය යුතුයි කියලා. මොකද දියුණු රටවල් වල අපි දකින්නේ මේ දේ. පුද්ගලික අංශයේ ගොඩක් තියෙනවා මේ නව නිපැම් දිරිගන්වන වෙනම තියෙනවා පරීක්ෂණාගාර තියෙනවා. ඒක වැඩ කරනවා විද්‍යාඥයෝ. ඉතින් මම හිතන්නේ මේ අපි සියලුම දෙනා මේ අවස්ථාවේදී එකතු වෙ යුතුයි ඒ තත්වයට අපේ ඉලක්කයට ළඟාවන්නට. අවසාන වශයෙන් අපේ අවසාන විනාඩි කිහිපයක් එක්ක අපි නැඳලා ඉන්න මොහොතකට මේ විශේෂාංගයේ මහාචාර්ය මනුජ විරසිංහ මහාචාර්යතුමනි, දැන් මේ ඔබතුමා එළඹෙන වසරේ සභාපතිත්වයට පත් වෙන්න ඉන්න පුද්ගලයා. ඒක නිසා මම මේ ප්‍රශ්නය ඔබෙන් අහන එක වටී කියලා හිතනවා. දැන් එක තැනදී මෙතුමත් කිව්වා මේ ආර්ථික තත්ත්වයට කොහොමද මේ නව නිපැයුම් නව නිර්මාණ විද්‍යාඥයන්ගෙන් පර්යේෂණ ගෙන යන්නේ කියන කාරණාව. ඒ වෙනුවෙන් යම් කිසි පැහැදිලි ඉලක්කයක් තියෙනවද? සහ ඒත් එක්කම මොකක්ද ඔබතුමාලගේ ඉදිරි සැලසුම් තියෙන්නේ ඔබතුමාගේ සභාපතිත්වයත් එක්ක? ඇත්තම දැන් අපේ සැලසුම් තියෙනවා. සාමාන්‍ය අපේ මම ඉසල කිව්වාගේ අපේ දීර්ඝකාලීන සැලසුම් මත ක්‍රියාත්මක වෙන ආයතනයක් තමයි ශ්‍රී ලංකා විද්‍යාභ්‍යාසන සංගමය. එන වසරේ දැන් අපේ මහාචාර්ය සුමේත් ජනති මහත්මයා කිව්වාගේ අපි සංවර්ධනයේ සඳහා දායක වෙන්න ඕනේ. හුදෙක් අර අපි අර කතා කරලා නවත්තර දෙනකින් වැඩක් නැහැ. එන වසරේ අපි ඉතාම පැහැදිලිව බලාපොරොත්තු වෙනවා මේ කොවිඩ් ගැටලුව යම් මට්ටමක විසඳවීම තුළ නැවත වරයක් අපිට අර විශේෂයෙන්ම අර නව නිර්මාණ කරුවම් පාසල් මට්ටමින් බිහි වෙන අපි නොහිතන තරම් දුර පළාත්වල කුඩා පාසල් වල දරුවෝ අපි එක්ක සම්බන්ධ වෙනවා නොහිතන තරම් හොඳ නිර්මාණ දායකත්වයක් එක්ක. ඒ අයට උපරිම අවස්ථාව දෙන්න අපි බලාපොරොත්තු වෙන වසරේ ඒකම එන වසරේ විශාල වශයෙන් අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා විද්‍යා සංනිවේදන කාර්යයට. දැන් අවුරුදු පහුගිය අවුරුදු 20-30 කාලේ බැලුවොත් එහෙම යම් මට්ටමක සංනිවේදන කටයුත්තක් විද්‍යාහාරා වුණා. නමුත් අපි හිතනවා ඒක තවත් තීව්‍ර කළ යුතුයි. රටේ න්‍යායපත්‍රය පෞද්ගලික අංශයට රාජ්‍යාංශයට සහ ජනතාවගේ න්‍යායපත්‍රය අපේ සංවර්ධනය කරා විද්‍යාව හා තාක්ෂණය ගෙනියන්නට හා සහයෝගය දෙන්න නම් විද්‍යා සංනිවේදනය ඉතා ප්‍රබල තැනකට ගේන්න ඕනේ. ඒ තුළින් පමණයි චින්තනයක් ඇති කරන්න පුළුවන් විද්‍යාත්මකව, විද්‍යාත්මක ක්‍රමවේදයට අපේ ජනතාව යොමු කරවන්න පුළුවන්, අලුතෙන් හිතන්න පුළුවන් පරම්පරාවක් ඇති කරගන්න ඕනේ. තියෙන බාධක තියෙනවා, ඒ නිසා බෑ කියන්න නෙමෙයි, බාධක තියෙන්නේ අපිට ජය ගන්නට අපිට විද්‍යාව තාක්ෂණය යොදාගත හැකි, ඒ සඳහා අපි යොමු යුතුයි කියන හිතුවිල්ල ඇති කර ගැනීම සඳහා වෙන ගමනකට තමයි අපි එන වසරෙත් අඩු තියෙන බලාපොරොත්තු වෙන. විශේෂයෙන්ම ඔබතුමා අර මුලින් සඳහන් කර විදිහට අපේ ලොකු කටයුත්තක් අපි කරන්න බලාපොරොත්තු වෙන, විශේෂයෙන්ම කෘෂිකර්ම සම්බන්ධයෙන්. ඒ එක්කම ලොකු කටයුත්තක් කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා නව නිර්මාණ සම්බන්ධයෙන් සහ පාසල් විශ්වවිද්‍යාල සහ තීන්දුව තීරණ ගන්න අතරවන සම්බන්ධතාවයේ තවත් ලං කරලා සාක්ෂි සාධක මත පදනම් වූ තීන්දුව තීරණ රටේ සංවර්ධනය සඳහා යොමු කිරීමට අවශ්‍ය යම් කිසි විදිහක අඩිතාලමක් දැමීමටත් එන වසරේ අපි අඩිතම් කරගෙන ඉන්නවා. එමනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක මේ වටිනාකම්තා බහට එකතු වුණාට. ඒත් එක්කම මේ කියපු කාරණා ඉස්සර කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම එළඹෙන සතිය 27 වන වාර්ෂික සතිවාරයේ තමත් හොඳින් සාර්ථකව පවත්වන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එමනම් අපි ස්තුතිවන්ත වෙනවා යලිත් වතාවක් ශ්‍රී ලංකා අභිවර්ධන විද්‍යාභිවර්ධන සංගමේ සභාපති මහාචාර්ය සුමේද ජයනිති මහතාත්, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ 2022 සඳහා ආයෝජිත සභාපති මහාචාර්ය මනුජ විරසිංහ මහතුමාට ඔබටම බොහොම ස්තුතියි. අදවස අපිත් එක්ක අත්වල බඳගත්තා. අයිබෝවා. ඔබ බොහොම ස්තුති. ශ්‍රී ලංකා විද්‍යාවර්ධන සංගමයෙන් ඔබටත් ස්තුති වෙනවා. හොඳයි. එහෙනම් අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ අපි ඊළඟ විශේෂාංගියත් හරි වටේ ඔබට. ඒ නිසා ඒ සමග අත්වල බඳ ගන්න ආරාධනා ලබා දෙමින් ප්‍රධාන පාලකම දෙර යන්න අපට අවසරයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.